අහිබෝවන් ගුත්තිල වෙනනද. ගුත්තිලකාවෙ රචනා කනලද්දේ වැත්තෑවේ හිමියන් විසිනි. උන්වහන්සේ වයඹ පළත්තේ සත්කෝරලයේ පහළදලොස් පත්තුවේ වැෑත්තෑවනම් ගමයවු පන්නෙකි. පද්‍ය පාන්සි එකොළොහකින් සමනනිිත ගුත්තිලකාව්‍ය ගුත්තිල් ජාතික ඇසුල නිර්මාණය වුවකි. ගුත්තිල කාවේ රචනා කනලෙස ආරාධනය කනලක්දේ සිරි පැරකුම්බාරජට සේවේ කළ අගමතිවරේක වෝ සලාවත්ත ජයපාල මැතිදුන් විසිනි. ගුත්තිලකාවයට පාදකෝ කතාවස්තුව සැකවින් මෙසේය. උදේනිපුරයට පැමිණේ වෙනදුන්නතින් ගුත්තිල ඇදෘතුමාගේ කේර් තේ පිළිබඳව දැනගත් මූසිලනම් තරණ ගහන්දර්වයක් බරණසට පැමිණේ වීනා ශිල්පේ හැදැරීමටයි. ම ගරවරයා දැන සිටි සියරු ශිල්පයේ කළපැමිණි මෝසිල රාජ සභාවේ සේවයටගේ ගුත්තිල ඇදරතුමාගේ උදව්වෙනි. ඒහිටී තමා ගුරුවරයා හා සමානයසිතු මෝසිලතෙමේ සමාන සේවයට සමාන වැටක් පිල්ලා සිටියේය. ගෝලයායක් ගුරවරය අතරම් දක්ෂය ජතුමා නොපිළිගත්තයෙන් රජගේ නියෝගය පද්දි නෝසිල තරුණය තම ගුරවරයා හා වාදයකට සූ දනම්බිය. මේ අභියෝගී නිසා ගුරුවරයාගේ සිත කෙතරම් වේදනාම්කට පත්වී දෙයක් ඒ හේතුවෙන් සක්දය රජුගේ පණුපුල් ලස්නද හොනුී. සක්දවරජු මැදිහත්වීමෙන් තරඟබිමේදී ප්‍රතිවාද්‍යී අපකට්ටියයට පත්කිරීමට ගුදධල ගාන්දර්යාට හැකි විය. දෙවුලොවින් බට සුරගණන්ගේ රැහුම් බලන්නට බරණැස් නොවරුන්ට හැකිවිය. සක් දෙවිඳන්ගේ ඇරයුමින් දෙවුලොවදී වීනාවාදනයක් පවත්තන්නට ද ගුත්තෙල ඇදරත්තුමාට සිදුවිය. එහිදී දෙවගුණු තමන් දෙවුලෝ උපත ලැබූ සැටි ඇඳුරන්ට හිෙළිකරමින් කුසලා නිසංස මහෙමේ කියා පැහැල්. වැෑත්තයවේ හිමි තම කාවෙ සංග්‍රහය නිර්මාණය කිරීමට හේතුූ සිදුවීම පිළිබඳ ප්‍රකට ජන ප්‍රවාදයක් වෙයි. වැෑත්තෑවේ හාමුදුරුවෝ තඩගමේශ්වී ලාවුල හිමියන්ගේ ගෝලය කූහ. කාවි කරින්ල්ලා වැත්තෑ විහිමියන් සතුව පැවිති හැකි ඇවුදුට රවුල හිමි ඔන්වහන්සේ කෙරී තමා තුළ පැවිති අප්‍රසාධය පළකරන්නට උපායක්ෙදීය. ම අත්වැසියකු අමතා බෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ තුන් පංගුවක් පෙදෙන ලෙසට උපදෙස් දුන්නේය. තමාට පලනො කියා පලාබෙදෙන බව වටහාගත් වැෑත්තෑ වේ හිමි පෙරලා ගමට වැඩි අතර තමා කොල්තන්ඥයෙු නොවන බව ගුරතුමාට ඇගෙවීම සඳහා ගුත්තිල කතාව අත්‍යතෙරේෙන්ම උචිත ැවින් එ ඇසරෙන් කාවයක් පදමදින්නට උන්වහන්සේ සිතූහ. සියපින් සිරිින් සරූ දෙතිස් ලකුණුන් විසුදුරුවූ. කෙලෙසුන් කරෙන්දොරෝ වඳින් මොනිියයුතුමන්ති ලෝකුරු. යැනුවෙන් ලගෝකුරු දෙකක් සහ ගුරුවකුරගෙන් යුතු වායුගනයෙන් කාවි ආරම්භ කළේද එහි අනිෂ්ඨ විපාක දැන දෙනම් බව ජනප්‍රවාදේ එයි. ගුත්තිල කාව්‍ය අශිතව ඔබගෙන් වාරු විභාග පරක්ෂණවතහන එMCීතුූ ප්‍රශ්න. කෝට්ටේ යුගේරචිත, ක්‍රාාව්‍රකෘති සහ රශකීයින්. ලොයි වැඩ සංග්‍රාව වීතාගම මෛත්‍රීහිමී. ගිඩා සංදේශය කතුවරයා අවිනිශිතයි. සැල්ලිහිනි සන්දේශයිශ්‍රී රවුලහිමි. හන්ස සන්දේශය කතුවරයා හමිනිශ්ෂිතයි. කෝකිල සන්දේශය එඩුගල් කුලතිලක පිරිවෙන් පතිහිමි, කාව්‍යශේකරය තොටගමේශවී ලාවුල හිමි බුදුගුණා ලංකාරය බීදාාගම මෛත්‍රයහිමි ගුත්තිලය වෑත්තෑවේහිමි. ගුත්තිලේ රචිතවවේ සිංහල සයිත්‍යඉති්‍යහාසේ කිනම් යුගයකදීද. කෝට්ටේ යුගය හේ කටතුවරයා නම් කරන්න. තේ ගුත්තිලකාව රචතයගේ දී රච්චනා කන ලද වෙනත් කාවිගන්ඳ දෙකක්. කාවිශ්‍යයකරය ගිරා සන්දේශය. ගුත්තිලේ රචනා කන්න මෙින් ආරධනය කරන ලබු තැනක්කා කවුරුන්ද. උත්තරය සලාවත ජයිපාල. ගුත්තිලේ රචනා කන්නයගේ විසූ රජතුමා කවරුද සිරි පැරකුම්බා රචූ. ගුත්තිලේ ඇත්තුනේ කාව ප්‍රබන්ධ පිළිබඳවූ කුමන සම්ප්‍රදායටද. විරිත්වාර. ුත්තිල කාවේ සම්බන්ධ ජාතක කතාව කුමක්ද ගුත්තිල ජාතකය. ගුත්තිල කාවයට ඇතුරත් පද්ධ ගණන කොපමනද පන්සිය කොළහායි. මෝසිල ගාන්දර්වයා පීනාවාදනය ඉගෙනගැනීමට පැමිණේහුමනන් නගරයටද. බරනසිට මෝසිල ගාන්දර්ය සිටි නගරයකුමක්ද උදේනිපුරය වැත්තෑවේ හිමියන්ගේ ගුර හිමියන්න්නම් කරන්න තොටගම්වේශ්‍රී රාහුල හිමි. අයිුබෝවන් අහිබෝව.